vandhamu etinam dayav labanut hakive sitin pavitra veenam devindun dakin. ජේසු පිහිටයි. තවත් අලංකාර උදෑසනක දයාව ලබමින් ඉන්නේ අපි. දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය. මග්නසා දොහුන් දයාව ලබන්ට යනවා. දයාව පෙන්වන එක දයාව ලබන කාරණාවක් කියලා වචනේ අපිට කියනවා. දෙවියන් වහන්සේ අපිට දයාව දැක්වුවා. මම ලෝකයට දයාව දැක්විය යුතුයි. දයාවන්තකම දක්වන්න අපි තව පාර්ශවයක් ඉන්න ඕනේ. ඒක මටම කරගන්න එකක් නෙමෙයි. තව කෙනෙකුට අපි දයාව දැක්වීමේ වගකීම ස්වාමින් වහන්සේ අපිට ලබා දීලා තියෙනවා. ඒකයි දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝයි කියලා තියෙනවා. මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ අපි අධ්‍යයනය කරමින් ඉන්නේ කඳුරු දේශනාව. ඔබ අහලා තියෙනවා සිතින් දිලිඳු අය ගැන ඇහුවා, ශෝකවන්නෝ ගැන ඇහුවා, මොළොක්ගුණ අය ඇහුවා, ධර්මිෂ්ඨකම ගැන ඇහුවා, දැන් දයාවන්තයෝ ගැන. දයාවන්තයෝ කියලා කියන්නේ මේක කරන්න එක පාර්ශවයක් නෙමෙයි. තව පාර්ශවයක් ඉන්නවද? ඔයාගෙන් තව කෙනෙකුට දයාව නික්මීම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා අපිට දයාව දැක්වුවා. අපේ ජීවිතවලින් තව කෙනෙකුට දයාව දක්වන එක ඉතා වගකීමෙන් යුක්තව කළ යුතු කාරණා. ඉතින් මේ උදෑසනත් ඒ සිතුවිල්ලට අපිගේ අවධානය යොමු කරනකොට අපි කාටද දයාව දක්වන්න ඕනේ? අපි කොහොමද ඒ දයාව දක්වන්න ඕනේ? අන්න ඒව අපේ ජීවිතයට අපි ඇතුල් කරගන්න ඕනේ. මේක ක්‍රියාවලින් ප්‍රකාශ වෙන ක්‍රියාවක්. මේක දයාවන්තකම කියලා කියන්නේ ක්‍රියාවෙන් සිද්ධ වෙන්නේ. ඒක වචනවලට සීමා වුණු දෙයක් නෙමෙයි. හැමනිතරම අපේ ක්‍රියාවෙන් දයාවන්තකම තව කෙනෙකුට දක්වන්න. ඔබේ අසල්වාසියාට, ඔබගේ හිතවතට, ඔබගේ ළඟම ඉන්න මිත්‍රයාට, ඔබට වෛර කරන්නාට පවා දයාව දක්වන්න කියලා වචනේ අපිට කියනවා. බයිබලයේ අපිට කියනවා. ඉතින් අපි ස්වාමින් වහන්සේ ඉදිරි ඒ දයාව දක්වන පුද්ගලයෙක් හැටියට අපි ජීවත් වුණා. දෙවියන් වහන්සේ ඉදිරි උන්වහන්සේගේ සදාකාලික ඒ විනිශ්චය දවස, සදාකාලික දඬුවම දවස, නැත්නම් ඒ විනිශ්චය දවසේදී අපිට දයාව ලැබෙනවා. අපි ඒ දයාව ලබන්නට නම් අපතුලින් ඒ දයාව අනිත් කෙනෙකුට දැක්විය යුතුයි. ඒක පෙන්වන්න අපිට දෙවියන් වහන්සේ කරුණාව, ශක්තිය, ශුද්ධාත්මයන් වහන්සේ තුල ලබා දීලා තියෙනවා. ඉතින් අද උදෑසන බලන්න ඔබ කී දෙනෙකුට අද දවසේ දයාව දක්වන්නට යනවද? ඊයේ දවසේ කී දෙනෙකුට ඔබගේ අතින් දයාව දැක්වුවත්? දයාව දක්වනවා කියලා කියන්නේ තව කෙනෙක්ගේ අවශ්‍යතාවයක්, තව කෙනෙක්ට ඌමනා දෙයක්, එයාගේ සිත සතුටු කරන දෙයක්, එයාගේ හදවත පිනවන ක්‍රියාවලියක්, එයාව යම් තලයකට උසස් කරන්න පුළුවන් අපේ ජීවිතෙන් සිදුවෙන ක්‍රියාවක්. මේක තමයි ක්‍රිස්තුස් වහන්සේ අප තුල කරේ. අපි ඒක අනිත් අයගේ ජීවිතවල කරන පිණිස ස්වාමින් වහන්සේගේ කරුණාව, උන්වහන්සේ අනුග්‍රහය අපිට දීලා තියෙනවා. අපි කොයි වෙලාවකවත් මේක පැහැලා අරගන්න බෑ. මොකද දයාවන්තයෝ තමයි ආශිර්වාද ලබන්න යන්නේ, දයාව ලබන්නේ. ඔබ දයාව පෙන්වුවේ නැත්නම් ඔබට දයාවක් ලැබෙන්නේ නැහැ. ඒක වචනේ අපිට කියනවා. මොකද අපි ඒ දයාව පෙන්වන්න කැප වෙලා ඉන්න සෙනඟ. මුළු ලෝකේටම කිතුබැතියා කියලා කියන්නේ, නැවත උත්පාදනය ලැබපු කෙනා කියලා කියන්නේ දයාවන්ත හදවතක් එක්ක ජීවත් වෙන කෙනෙක් කියලා මුළු ලෝකේටම ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් සහෝදරය, සහෝදරි, මේ උදෑසනත් ඔබ සිතට ගන්න. දෙවියන් වහන්සේ ඔයාට දැක්වූ දයාව ඔබ මිනිස්යාට දක්වන පිණිස හැම නිතරම නොපැකිලව ඒ කටයුත්ත කරන්න, ඔබගේ අතින් ඒ කටයුත්ත සිද්ධ වෙන පිණිස ස්වාමින් වහන්සේගේ කරුණාව ඉල්ලලා හැම නිතරම යාඥා කරන්න, හැම නිතරම දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගෙන් යැපෙන්න. උන්වහන්සේ ඔයාට දයාව දක්වනවා. ජේසු පිහිටයි. සුබ දවසක්.